sentir ma tind kina sit had langin vidina පළමුවන දේව ප්‍රකාශනය යෙසායා දිවස් ප්‍රසාදිතුමන්ගේ පුතෙන් ඔපුටාගත් පාඨයකි. ජෙරුසලම නැගිටින්න, බැබලෙන්න, ඔබේ ආලෝකය දැන් උදා වී ඇත. සමිඳුන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි බැබලේ. පොළව අඳුරෙන්ද, ජාතීන් ගණඳුරෙන්ද වසනු ලබන නමුත් සමිඳානෝ ඔබ මත බබලනසේක. එතුමන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි දිස්වන්නේය. ජාතීන් ඔබේ ආලෝකය වෙතටත්, රජවරුන් උදාවන ඔබේ දීප්තිය දෙසටත් පැමිණෙනු ඇත. ඔබේ ඇස් ඔසවා අවට බලන්න. ඔහු සියල්ලෝ රැස්ව ඔබ වෙතේති. ඔබේ පුත්‍රයන් දුරසිට පැමිණෙනු ඇත. ඔබේ දූවරු උකුලේ හොවාගෙන ගෙනෙනු ලබති. මෙය දැක ඔබ ප්‍රීතිවන්නහුය. ඔබේ සිත ප්‍රීති ප්‍රමෝදයෙන් පිනායන්නේය. මන්ද මුහුදු මගින් ගෙනෙන යස ඉසුරු ඔබ වෙත ගලා එන්නේය. ජාතීන්ගේ වස්තුව ඔබ වෙත පැමිණෙන්නේය. ඔටුවන් සමූහයකින් යුත් තවලම් මිදියන් හා ඒපාදේශවලින් නුඹ වෙත රුක්වෙයි. ඔවුන් ශෙබා දේශයෙන් රන්ද සුවඳ ද්‍රව්‍යද රැගෙන අවුත් සමිඳුන්ගේ ප්‍රශංසාව ප්‍රකාශ කරනු ඇත. දේව වචනය මෙසේය. සියලු ජාතීහු සමිඳුන්ට මෙහි කරන්නෝය. දෙවිඳුනි, රජතුමාට ඔබගේ විනිශ්චය කිරීමේ ඥානය දුන මැනව රජකුමරු හට යුක්තිගරුකව ක්‍රියා කිරීමට ඔබගේ හැකියාව දුන මැනව එවිට එතුමා ඔබේ ජනතාව සාධාරණ ලෙස පාලනය කරන්නේය. ඔබේ පීඩිත ජනතාවට යුක්තිය ඉටු කරන්නේ සියලු ජාතීහු සමිඳුන්ට මෙහි කරන්නෝය. එතුමන් සමෙහි දමිටු බව දියුණු වේවා. ඉරහඳ පවතින තෙක් සාමය පැතිරේවා. මුහුදින් මුහුදට එතුමාගේ රජදහන පැතිරේවා. යුප්‍රටිස් නදියේ සිට පොළොවේ කෙළවර දක්වා එසේම වේවා. සියලු ජාතීහු සමිඳුන්ට මෙහි කරන්නෝය. තාර්ශිෂ්හි සහ ද්වීපවල රජවරු එතුමාට කප්පම් ගෙවන්නෝය. ශෙබාසා සෙබාහි රජවරු පඬුරු පුදන්නෝය. එතුමන් අබිමුව රජවරු වැඳ වැටින්නෝය. සියලු ජාතීහු එතුමාට මෙහෙ කරන්නෝය. සියලු ජාතීහු සමිඳුන්ට මෙහෙ
කරන්නෝය හිතුමා සහන පතා මුරගසන අසරණයන් මුදාගත් තේය පිහිටක් නැති පීඩිතයන්ද නිදහස් කරගත් තේය හිතුමා දුගී දුප්පතුන්ට හා දුබලුන්ට අනුකම්පා කරන්නේය දිලිඳුන්ගේ ජීවිත මුදාගන්තේ සියලු ජාතිහු සමිඳුන්ට මෙහි කරන්නෝය දෙවන දේව ප්‍රකාශනය ශුදු පාවුලුතුමන් විසින් එපේ සිවරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් පාඨයකි. ඔබේ යහපත පිණිස සේවය කිරීමේ වරප්‍රසාදය දෙවියන් වහන්සේ මට බාර දී ඇති බව ඔබ ඇත්තෙන්ම අසා ඇත. මා ලුහුඩින් ලියා තිබෙන ලෙස මේ රහස එළිදරව් වීමකින් මට ප්‍රකාශ කරන ලදී. ආදී පරම්පරාවල මනුෂ්‍ය වර්ගයාට ඒ අභිරහස ප්‍රකාශ නොකරන ලදී. එහෙත් දැන් ආත්මයානන් කරන කොටගෙන ශුද්ධ ප්‍රේරිතයන්ටත් දෙවසිවරයන්ටත් එය එළිදරව් කර ඇත. ඒ අභිරහස නම් සුභ අස්න කරන කොටගෙන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ විජාතීන් ජුදෙව්වරුන් සමග හවුල් උරුමක්කාරයන්ද සභා ශරීරයේ හවුල් සාමාජිකයන්ද පොරොන්දුවේ හවුල් පංගුකාරයන්ද වන බවය. දේව වචනය මෙසේය. චිද මතයුතුමාගේ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. හෙරෝද් රජු දවස ජුදේ බෙත්ලෙහෙමෙහි ජේසුස් වහන්සේ උපන් කල පෙරදිගින් ශ්‍රාෂ්ඨවන්තයෝ ජෙරුසලමට අවුත් ජුදෙව්වරුන්ට රජව උපන් උතුමානෝ කොතැන්හිද? අපි එතුමානන්ගේ තාරකාව පෙරදිගදී දැක එතුමානන්ට නමස්කාර කරන පිණිස ආවෙමුයි කීහ. එපවත් එසූ හෙරෝද් රජද මුළු ජෙරුසලම් ජනතාවද කැළඹුණාහ. එකල ඔහු සෙනගගේ සියලු නායක පූජකයන්ද විනයදරයන්ද රැස් කරවා ක්‍රිස්තුස් වහන්සේ කොතැන්හි උපදිනසේක් දැයි ඔවුන්ගෙන් විචාලේය. ඔවුහු කතාකොට ජුදයේ බෙත්ලෙහෙමෙහිය. ඒ ගැන දිවසිවරයා මෙසේ ලියා තිබේ. එම්බා ජුදා දේශයේ බෙත්ලෙහෙම තී ජුදාගේ භූපතීන් අතර කිසිසේත් අල්ප නොවන්නේය. මන්ද මාගේ ඊශ්‍රායල් සෙනග පාලනය කරන මූලිකයෙකු තී කෙරෙන් නික්මෙනු ඇතැයි ඔහුට කීහ. එකල හෙරෝද් ශාස්ත්‍රවන්තයන් රහසින් කැඳවා තාරකාව පෙන්නුණු වේලාව ඔවුන්ගෙන් හොඳින් දැනගෙන ඔබ ගොස් ඒ ලදරුවා ගැන හරි ලෙස විමසන්න. ඔබ විමසා සොයාගත් පසු මාත් ගොස් උන්වහන්සේට නමස්කාර කරන පිණිස මටත් දන්වන්න කියා ඔවුන් බෙත්ලෙහෙමට ඇවීය. රජුගේ බස් අසා ඔවුහු පිටත්ව ගියහ. පෙරදිගදී ඔවුන් දුටු තාරකාව ලදරුවා සිටි තැනට අවුත් ඉහලින් නවතින තුරු ඔවුන්ට පෙරටුවෙන් ගියේය. තාරකාව දැක ඔවුහු අතිශයින් ප්‍රීති ප්‍රමෝද වූහ. ඔවුහු ගෙට පිවිස ලදරුවා සිය මව වූ මරියතුමී හා සමග සිටිනු දැක පසඟ පිහිටුවා වැඳ සිය කරඬු ඇර රන්ද තුවරලාද ගන්ධ රසද යන පඳුරු උන්වහන්සේට පිදූහ. තවද හෙරෝද් වෙත ආපසු නොයන ලෙස සිහිනයකින් දන්වනු ලැබූ ඔවුහු අන් මගකින් සිය රට බලා ගියහ. ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. අපි හොඳ වැඩක් කරගෙන යනකොට අපි හරි දේ කරගෙන යනකොට සමහරක් වෙලාවට මේ පාරේ යන්න මේ දේ කරගෙන යන්න අපිට එක එක්කෙනා උපදෙස් දෙනවා. සමහරක් වෙලාවට අපිට හිතෙනවා ඒ දේ හරි දෝ කියලා. මමත් මීට කලින් ඔය දේ කරලා තියෙනවා. මම නම් කළේ මේ විදිහට.
මමත් මීට කලින් ඔය ඩිප්ලෝමයික ඔය ඩිග්‍රිය කරලා තියෙන එතකොට මමනං කළේ මෙන්න මේ විදිහට. ඒ වගේ දේවල් අපිට ඇහෙනකොට සමහරක් වෙලාවට දැනෙනවා එහෙම කරලා බැලුවොත් හොඳයි. එයා කියන එකත් හරි. මේ විදිහට දැනිලා අපි ඒ විදිහට අපේ පාර වෙනස් කරලා අපිට වැරදිච්ච වෙලාවලුත් බොහොමයක් ඇති. අද අපි සමරන්නේ රජුන්ට ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍ය. මේ පෙරදිගින් ආපු ශාස්ත්‍රවන්තයෝ තාරකාව දිහා බලාගෙන තමයි ජේසු ඉපදුණු තැනට මේ ගමන යන්නේ. ඒ ගමන යන වෙලාවේ හෙරෝද්ව හම්බ වෙනවා. හැබැයි මේ පෙරදිගින් ආපු ශාස්ත්‍රවන්තයන් හෙරෝද් කියන්නේ මොන වගේ පුද්ගලෙක්ද කියන එක දන්නේ නැහැ. ජෙරුසලමේ රජ කියලා දැනගත්තට මොන වගේ කෙනෙක්ද කියලා දන්නේ නැහැ. හෙරෝද් මේ වචනවලින් කියන්නේ ලදරුවා ඉන්න තැන දැකලා මටත් කියන්න, මාත් ගිහිල්ලා එයාට වැඳ නමස්කාර කරන්න. ඇත්තටම මේ ශාස්ත්‍රවන්තයන් හිතුවා ජේසු ඉපදෙනු තැන දැනගෙන ඇවිල්ලා කියන්න. ඒ හොඳ හිතකින් හිතුවා රජතුමත් මේ දේ අහන්නේ අපි වගේම ගිහිල්ලා මේ පඳුරු ඔප්පු කරන්න කියලා. ඒකනේ අවසානයේ අපිට කියන්නේ සිහිනයකින් දර්ශනයක් වෙලා වෙන මගකින් යන්න කිව්වා කියලා. ඒ කියන්නේ මේ ශාස්ත්‍රවන්තයන් හිතාගෙන හිටියා හෙරෝඩ්ට ගිහිල්ලා මෙන්න මෙතන තමයි ඉපදෙච්ච අලුත් රජතුමා ඉන්නේ කියලා කියන්න. හැබැයි මාදර ප්‍රේමවන්තේනි, ඒ ශාස්ත්‍රවන්තයට දැනුණට මේ කරන්නට යන දේ හරි කියලා ඒ හෙරෝඩ්ට ගිහිල්ලා ආපහු අපි කියන්න ඕන කියන ඒ දැක්ම, ඒ දැනීම කොහොමද නිවැරදි වුණේ? නිවැරදි වුණේ ඒ අය කිසිම මොහොතකවත් තාරකාව අතහැරියේ නැහැ. තාරකාව තමයි දෙවියන් වහන්සේ වැඩ සිටින බවට උන්වහන්සේගේ මඟ පෙන්වීමට සලකුණ. තාරකාව අතහැරියේ නැහැ. තාරකාවත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධ වෙලා හිටියේ. නිරන්තරයෙන්. ඒ නිසා ඒ නිරන්තර සම්බන්ධතාවය මේ අයගේ පාර වෙනස් කරන්නට ඉඩ තිබ්බේ නැහැ. මාදර ප්‍රේමවන්තේනි, ඔබේ මාත් යන පාරේ අපිට පාරවල් මාරු කරන්න, අපිට පාරවල් වෙනස් කරන්න ඕන තරම් හේතුන් එනවා. ඕන තරම් පුද්ගලයෝ ඇවිල්ලා කියාවි. හොඳ දැනුමක් තියෙන පුද්ගලයෝ, ප්‍රසිද්ධ පුද්ගලයෝ, මීට කලින් සාර්ථක වෙච්ච අය, ඔව් ඔබට කියාවි. හැබැයි ඒ විදිහට අපි පාරවල් වෙනස් කරන්නට ගියොතින් අපි හිතනවා ඒක හරි කියලා. අපි හිතනවා ඒක හොඳ හිතින් එයා කියන්නේ කියලා. ඔව් වෙන්නට පුළුවන් හොඳ හිතින් කියන්නේ. හැබැයි නිරන්තර සම්බන්ධතාවයේ තරුවත් එක්ක ඔබට මට පෙන්වාවි මොකද්ද ඔබ මම කළ යුතුම දේ කියලා. මාදර ප්‍රේමවන්තේනි, මොකද්ද මේ වෙලාවේ ඔබ මම ගත යුතු ක්‍රියා මාර්ගය, ඔබ මම ගමන් කරන්නට ඕන මාර්ගය, මේ දේද හරි පාර? මේ අලුත් අවුරුද්දෙදිත් අපිට ගොඩක් පාරවල් පෙනේවි. මේ අලුත් අවුරුද්දේ මුලම ගොඩක් අය ඇවිල්ලා අපිට වටපිටාවේ කියාවි මේ පාර තෝරගන්න, මේ පාර කරන්න, මේ දේ විදිහට යන්න අපිට කියාවි. හැබැයි අපිට හරිම දේ පෙන්වන්නේ, අපිට හරිම ආලෝකය දෙන්නේ අපේ උඩ තියෙන තරුව, දෙවිපියාණන් වහන්සේ. ඒ නිසා ඒ තරුව බලාගෙන නිරන්තරයෙන් ගමන් කරන්න, ඔබේ ඇහැ ඒ තරුවෙන් අහක් කරගන්නට එපා. එහෙම අහක් කරගත්තොතින් ඔබේ මේ ජීවිතයත් නොදන්න විදිහටම ඔබේ යන පාරෙන් අහක් වේවි. එතකොට විනාශයක් අපේ ජීවිතයට ලං වේවි. තරුවත් එක්ක යන ගමනේ කවදාවත් ඔබ මම විනාශයකටවත්, වැරදි තැනකටවත් අතරමං වීමක්වත් වෙන්නේ නැති බව විශ්වාසයි. ජේසු පිහිටයි.